සුබ සන්ධ්‍යාවක් මේ ද බී ෂෝ අපේ ජීවිතේ සමහර මිනිස්සු ඉන්නවා මේ අපිට හම්බෙන මිනිස්සු ඉන්නවා වාසනාව පන්නගෙන ඇවිල්ලා වාසනාවන්ත දේවල් සිද්ධ කරන හැබැයි අද මගේ ආරාධිතයා මේ ලංකාවේ ඉන්න වාසනාවන්තම අධ්‍යක්ෂකවරයා නමුත් වාසනාව පන්නගෙන ආවා කියන නිර්වචනය අද මගේ ආරාධිතයාට එහෙමම කියන්න බෑ මොකද හේතුව මේ වාසනාව එන තැනට මාර කැපකිරීමක් කරන මාර මහන්සියක් දරන අලුත් දේවල් හිතන මේ සිස්ටම් කඩන්න මහන්සි වෙන චරිතයක් නිකමට මේ මම මේ කියන නම් ටික මතක් කරලා බලන්න නෝනාවරුනි මහත්තුරුනි දාමිනි දාමිනි තමයි ලංකාවේ දීර්ඝ ටෙලි නාට්‍යයක් විදියට දීර්ඝතම ටෙලි නාට්‍යයක් විදියට එහෙම ඒ රටාව පටන් ගත්ත ටෙලි නාට්‍යය. කළු අරලිය, කළු කුරුල්ලා, අර සුදුක්කුම් හිටියේ. ඊළඟට අඟුරු සිත්තම්, හාර කෝටිය, කෝටිපතියෝ, නාඩගම් කාර්යෝ, පාරදිගේ. මේ මේ නම් ටික කියපු ගමන් මේ රූපේ දැකලා නැතත් මේ නම අපිට මතක් වෙනවා. මේ අද බී ෂෝ මගේ ගෞරවනීය ආරාධිත අමුත්තා ජයප්‍රකාශ් සිවගුරුනාදන් මේ ටෙලිනාට්‍ය මෙගා ටෙලිනාට්‍ය ඇතුළේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් කිව්ව ගමන් අපිට වෙන ටක් ගාලා ටෙලිනාට්‍ය පිළිබඳව චිත්‍රයක් මෙවෙනවා ඒක මං හිතන්නේ අර වාසනාව භාගයයි ඒ ඉතුරු භාගයේ වාසනාව සම්පූර්ණ කරගන්න දාන අමුතු ජිමික් වැඩ ටිකයි ඒ නිසා මම හිටපු ගමන් අපි හැන්දෑවට හම්බෙන හිටපු ගමන් හැන්දෑවට හම්බෙලා හැන්දෑව ටිකක් පරණ වෙනකොට සැලලිහිණිය ගිරාව සැලල මේ වගේ බොහෝ සංදේශවලට කතාව මාරු වෙන මේ රසගුලාවක් අයිබුවන් ශිවයි අයිබුවන් ශිවයි අද මගේ වැඩසටහනට ආපු එක මම මේ පොඩි තිගැස්සෙන කාරණාවක් ඒ නිසා මේ වෙනදා කරනවට වඩා වැඩසටහනේ මේ මට පොඩි තැතිගැන්මක් ඒ වගේ එකක් තියෙනවා ශිවාය ඉස්සර මන් දන්නේ මේ මෙතන ඉන්නින්දා ශිවාය මොනවද මේ දවස්වල විස්තර මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය හතරක් විකාශනය කරලා නාලිකා තුනක ඒවල වැඩ කටයුතු එක්ක තමයි මේ දවස්වල ගෙවෙන්නේ අනේ මගේ රත්තරන් අයියේ මේ අපි අර හැන්දෑවට හම්බෙනකොට අර බුද්ධික සේම සිංහර කතා කරන ශිවාය විදිහට මං ආසයි ශිවාය පාටක කතා කරනවා නම් මේ ශිවායගෙන් ටෙලි නාට්‍ය හරි වෙනස් කතාවෙන් විතරක් නෙමේ ඒක අවසානයේ අර රූප වෙලා එළියට එනකොට වෙනස් වෙනවා ශිවාය මොකද්ද මේ අමුතු මැජික් එකක් පටන් ගන්න මම ශිවායගේ පරණ කතා ටික අවසන් කලින් අමුතු මැජික්යක් නෑ නේද බුද්ධික දන්නනේ බුද්ධිකත් මට තේර පිටපතක් කළා එතකොට බුද්ධික දන්නා කියන්නේ අර හැබතිස්සෙම අපි ට්‍රයි කළේ කියන්නේ අපි ට්‍රයි කළේ වයි මා ට්‍රයි කළේ වෙනත් දෙයක් වෙන කතාවක් වෙන සිද්ධියක් එහෙම නැත්නම් එතෙක් මිනිසුන්ට ගෝචර නොවිච් එකක් එහෙම නැත්නම් මිනිසුන්ට පත්තු වෙන වැඩක් කරන්න ඕන කියන එක තමයි හැමදාම තිබුණෙත් මගේ දැන් ඒක තමයි වෙනස සහ අර රූප රචනයේදීත් මං හිතන්නේ මේ ෂෝට්ස් ටිකට් අපි හිතමු වයිඩ් එකෙන් පටන් ගත්තා දෙපැත්තට ක්ලෝස් දෙයක් කැපුවා එහෙම නෙමෙයි. නමුත් අපිට අර කියන්න ඕන දේ මේ මේ දැන් බුද්ධික මට ලියලා තිබී ස්ක්‍රිප්ට් එකක මට කියන්න ඕන දෙයක් තියෙනවා. අපි හිතමුකෝ දුෂේණී අම්මට ගහන සිද්ධිය. දැන් ගහන සිද්ධිය ගත්තොත් ඉතින් දැන් බුද්ධිකේ සිද්ධිය ගහනවා කියලා ලියලා තිබුණා නේද? දෙබස් ටික ලියලා තිබුණා. තොරේ ඒ ඒ ලීලා දිවිද දෙබස් තමයි මම ගහන සිද්ධියකට හදාගන්නේ. තොරේ ඒ ගහනකොට තොරේ ඒ මට ඕන වෙනවා දුෂේණිගේ හැංගීම එළියට ගන්න. ඒතොර අම්මගේ චරිතය කරන මල්කාන්තිගේ හැංගීම එළියට ගන්න. ඒතොර මේ ගැටුම මේ 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 ගැටුම මේ ලේලිගේ නැන්දම්මගේ ඉදිච්ච මේ ගැටුම කාලයක් තිස්සේ නැන්දම්ම රිද්දලා ලේලෙන ගැටුම මට පුපුරවන්න ඕන වෙනවා. ඒ ඒ පිපිරීම තමයි මං කරේ පිපිරීම තමයි කියන්නේ ඒ ඒ සීදි මගෙන ඒ ඒ මොහොතේ ඒ වෙලාවේ මිනිසුන්ට يعني ඒ වෙලාවේ තමන් ක්‍රියාත්මක වෙන විදිය දෙක එකින එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන විදීන් වෙනස් නේ. ඔව්. දැන් සමහරට බුද්ධිකට මම බැනලා නැහැ මම හිතා බැන්නෝ සමහර බුද්ධිකේ hina වෙලා ඉන්නත් පුළුවන්.
සමහර තව කෙනෙක් බයින්න බැන්නම් බයින්නත් පුළුවන්. එතකොට දැන් අපි තෝරගන්න ඕනේ දැන් මේ චරිතයට වඩා හොඳ මොකක්ද කියන මේ චරිත ස්වභාවයත් එක්ක. චරිත ස්වභාවයක් තියෙනවානේ. සහ හැම චරිතයකටම මේ අපි හදනවනේ මේ බයෝග්‍රැෆි එක කියන්නේ බයෝග්‍රැෆි කියන්නේ ඔහුගේ දත්ත ජීව දත්ත ටිකක් හදනවා. ඔහුගේ නම මේකයි. නම මේකනේ. එතකොට ගම කොහෙද? දෙමාපියෝ කවුද? ඊට පස්සේ අපි හිතමු ඔහුගේ රැකියාව මොකක්ද? ඊට පස්සේ ඔහු ප්‍රිය කරන දේවල් මොනවා? මං ආසයි ශිවායි ඔය කතන්දරේ මට තව ටුට්ටක් අපේ ඔය මෑත කාලේ විකාශය වෙච්ච ටෙලි නාට්‍යයකින් ඒ චරිතයක් එක්කම නිකන් පොඩි පැහැදිලි කරොත් අපි උදාහරණයක් විදිහට අපි හිතමු නාඩගංකාරයෝ සරා හදනකොට අපේ පාර දිගේ කුසල්ගේ බණ්ඩ හදනකොට ඔව් එතකොට දැන් ඒ දැන් අපි සරා ගමකෝ දැන් සරා රත දික් කරන එක ඒක මගේ එකක් නෙමෙයි ඒක ඇවිල්ලා ඇත්තටම මේ මේ සජිත දාගත් එකක් නිසා තමයි ගාව මෙහෙම කරොත් හොඳ මම කරමු කියලා. ඒතර එහෙම කියද අපි දැන් ඒ චරිතයක් ගත්තම දැන් මේ චරිතය හැසිරෙන විදියක් තියෙනවා. දැන් සමහරුන්ට වචන පැටලෙන්න පුළුවන් කේන්ති කියනවා. එහෙම එහෙම මේ කාරණා. කියන්නේ අපි තුමු දැන් බොහෝ වෙලාවට දැන් මේ සමහර චරිතන හදා ගන්න අපි කලින් පූර්ව මිනිස්සුන්ට ඇවිල්ලා රයිට් මේක මෙහෙමයි මේ කැරක්ටර් එක මෙහෙමයි මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් දැන් එක උදාහරණයක් ගන්නකොට දැන් අපි තුමු කෙනෙකුට ගොත ගැහෙනවා නම් ඒ ගොත ගැහෙන නිතරම ගොත ගැහෙන්නේ නැත්නම් උඩ ගොත ගැහෙන්නේ මොන හේතුවද? ඒක කේන්ති ගියාම. එහෙම නැත්නම් අපිට මොන හරි වචන අකුරක් අහවල් අපි තයන්න හරි සයන්න හරි ප්‍රොනවුන්ස් කරද්දී තමයි යාට ඒක ප්‍රොනවුන්ස් කරන්න බැරි වෙන්නේ. අන්න එහෙම එහෙම හේතු හදා ගන්නවා චරිතවලට. දැන් එහෙම හැම චරිතයක්ම දැන් බණ්ඩ ගත්තාම දැන් බණ්ඩ පාර දිගේ කරඟ පණ්ඩ ආපු පළවෙනි දවස් දෙක තුනේ බණ්ඩ චුට්ටක් ෂොක් වෙලා හිටියේ. බණ්ඩ ටිකක් ෂොක් වෙලා හිටියේ මොකද්ද වෙන්නේ මොකක්ද කරන්නේ කියන එක සම්බන්ධව. නමුත් يعني ටිකක් යද්දි බණ්ඩ තේරුණා රයිට් يعني දැන් මම මූලිකව දැන් පළවෙනි මගේ පළවෙනි ටෙලි නාට්‍යෙක් මගේ මා එක්ක පළවෙනි වතාවට වැඩ කරන්න එනවනම් මං ඔව්ව හුඟක් මෙහෙවන්න යන්නේ නැහැ මුලදී. මෙහෙවන්න යන්නේ නැත්තේ ඔහුගේ ඔහු මට දෙන්න එන රංගනේ. ඔහු මට දෙන්න එන ඇක්ට් එක මොකක්ද? මේ ඇක්ට් එක ඩෙවලොප් කරගන්න උවමනා දේවල් විතරයි මං කරන්නේ. හැබැයි දැන් බණ්ඩ මගේ වෙන ටෙලි නාට්‍යෙක දැන් රඟපානවා නම් දැන් මට ඕන වෙනවා මේ කුසල්ව තනිකර බණ්ඩ නොවි ගේන්න. ඒකෙදි තමයි මම මහන්සි වෙන්නේ. මම හිතන්නේ ශිවා කියන චරිතය අපිට ඔය ශිවාය කියලානේ අපි මේ ඔය සම්පූර්ණ නම නෙවෙයිනේ අපි මේ මේ ශේෂ්ත්‍රය හැමෝම දන්නේ ශිවාය කිව්වා. ඔව්. ඔය ශිවගුරුනාදන් එහෙම නැත්තම් මේ ශිවායගේ චරිතය මට හිතෙන්නෙම හුඟක් වෙලාවට අර මොකක් හරි සිදුවීමක් සම්බන්ධව පළවෙනියට හිතන දේ ට වඩා වෙන මොකක් හරි එකක් තියෙනවද කියලා. දැන් අපිට හිතුනොත් එම් පළවෙනියටම හැම දෙයක් සම්බන්ධව මොකක් හරි අපිට මුලින්ම එන රූපයක් තියෙනවනේ. ඔව්. ඒක ශිවායගේ නිර්මාණවල එහෙම නැහැ. ඊට වඩා ටිකක් වෙනස් එකක් වෙනවා. අර හැම කොමන් එක කඩාගෙන ගිහලා. ඔව්. එකක් තමයි බුද්ධික දැන් ඔයා මට අපි තුමුද ඔය බොයි කියපු සන්දවල් අපි මේ පාර දිගේ කතාව හදද්දී මේක මෙහෙම මෙහෙම සිද්ධි වෙනවා කියපුවාම ඒ ඔයා මටගෙන සිද්ධි හරි. එහෙම නැත්නම් ඔයා මට ලියලා එවන සිද්ධි මම පළවෙනි වර කියපුවාම මගේ ඔළුවේම එවන රූප ටිකක්. අනිවාර්යයෙන්. එතකොට ඒ රූපත් එක්ක තමයි මම කරන්නේ. එතකොට ඒ හදිස්සියෙන්වත් ඒ සිද්ධිය කියලා ඒ සිද්ධිය ඊට පස්සේ ඔයාලිය ලැබුවේ නැත්නම් හරි ඒක වුණේ නැත්නම් හරි මට හරි අමාරුයි. කියන්නේ මම පුරුදු වෙලා තියෙන අර අර ඒ ඒ ඒ ඒකට මම ඔළුවේ හදාගෙන තියෙන මේ ට්‍රීට්මන්ට් එක. ශිවයිට ඔය පුරුද්ද එන්නේ කොහමද? ඔය ඔය පිළිවෙල ඔය වගේ වැඩ ඔය එහෙම ඒක හරියට ආවේ කොහෙන්ද කියන්නේ නැහැ. හැබැයි මගේ එක පුරුද්දක් තිබුණා. කියන්නේ මම පත්තර රස්සාව කරන කාලේ ඉඳන් කියන්නේ මම දන්න කාලේ ඉඳන්ම මම මේ කියන්නේ මේ චරිත චරිත කියන්නේ මට සැබෑ ජීවිතේ දැන් මම සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යක ෂූටින් ගියොත් අරනකොට මගේ ගමන් බිම බොහෝ දුරට මම යන්නේ බස්වල. එතකොට ඒ යනකොට මට හම්බෙන චරිත. දැන් එක කතාව තියෙන එක කාලයක් අපි දිවයිනේ වැඩ කරනකොට ඉරිදා පත්‍රේ අපි ලෑස්ති කරන්නේ සිකුරාද රැයට. එතකොට සිකුරාද රැයට ලෑස්ති කරනවා කියන්නේ සෙනසුරාදා රැ ඉලිවෙන්න තමයි පත්‍රේ යන්නේ. ඒ ශිවාය මුලදී පත්‍රකාරයෙක්. ඔව් මුලදී කියන්නේ මම ඇත්තටම පත්‍රකාරයෙක් කියන්නේ මම ලිතෝ ආටිස් කෙනෙක් කියලා තමයි හිටියේ. ඒ ඉන්න ගමන් තමයි මම දිවයින පත්‍රයට සහ ජයන් චන්ද්‍රගේ නවලී සිනමාතරේ කියලා යන්නේ. ඊට පස්සේ මම ඒකෙත් ඡායාරූප කරනවා කියලා ෆොටෝග්‍රැෆික් කරනවා. ඊට පස්සේ අර ළමගේ සිකුරාදා එලිසෙන් සිකුරාදා පාන්දර වෙන පත්‍රය ගියාට පස්සේ අපි යාළුවෝ කට්ටිය යනවා ආමර විදී මේ හෝටල් එකට. උන හෝටලෙට ගිහිලා මේ පොල් රොටි උණු උණුෙන් දෙන පොල් රොටි කාලා ප්ලේන් ටිකක් ගහලා එන පුරුද්දක් තිබුණා. ඒක දවසක් මම යනකොට මේ සිකියුරිටි රස්සාව කරන වයවුරුද පුද්ගලෙක් මෙහෙම අර අශෝක වීදුරු කියන වීදුරුවක තේගට යන මෙහෙම තේක හොන එනම් කියන්නේ අපිටම ලෝකයේ තියෙන රසවත්ම පානය හම්බෙලා බොනෝ වගේකින් බොනවා. මට හරම ටිකක් කියලා බලන් ඉත. ඊට පස්සේ මම නිකන් කතාවට වැඩිච්චා මරු කතාවක් වගේ පුදුමයි මට. අනේ පුතේ මේ නිදි මරණේවල ඇරියස් ගන්න නම් මැරෙන්න මොණි කියලා කිව්වා.
සිකුරුට රස්සාවත් එක්ක නිදි මරලා දෙදි මරලා තියෙන ප්‍රමාණය ඒක මේ ජීවිත කාලෙ නිදාගෙන ගන්න බෑ ඒක ගන්න නම් ඉතින් මැරෙන්න ඕනේ මම කියන්නේ එහෙම මං චරිත තියෙනවා දැන් මට තමාර චරිත හම්බෙලා දෙනවා දැන් එක සැරයක් එහෙමනේ මට චරිත මම සාමාන්‍ය චරිතයක් වරි හම්බුනොත් මම ඒ චරිතේ නිරීක්ෂණය කරනවා ඔහුගේ ගති ලක්ෂණ මොනවද ඔහු කරන්නේ නැත්නම් තව දවසක් බස් එක යනකොට මේ කළු පාට මේ කියන්නේ චවි වර්ණයේ කළු ගෑනු කෙනෙක් මේ ටිකක් ලොකුවට ලිප්ස්ටික් ගන්න කියන අපි දුමු දැන් කළු වර්ණයක් තියෙන කෙනෙක්ගේ ලිප්ස්ටික් මතුවෙන ප්‍රමාණය මාඩුයිනේ නමුත් අර ලොකුවට ලිප්ස්ටික් ගාගෙන බස් එකේ යනවා දැන් ටිකක් වෙලාදී මේ උඩුතොට දාඩිය දානවනේ ඊට පස්සේ එයා ඒක පිහ දාන්න ගන්න දිලේන් සුවරන් ලේන් සුවේ මේ ඇඟිල්ල වට උතල අන්නෝම පිහද මං දැන් මේ මේ මේව අපිට හම්බෙන්නේ ඒවා දැන් මං බස් එකේ යනකොට වත්තලන්දී ඒ කාලේ හිටියා මේ 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 පොරි තොර පොඩි මැෂින් එකට මේ මර ඉරිඟු අහුරක් දාලා ඉන්න ඒ බිස්නස් එක උනාද නැද්ද වගේ නැහැ නිකන් ඉඳි ටිකක් ලාර පොරි ටික පිපිලා මෙයා වුණාට පස්සේ පොරි ටික බෑග් එකට දාලා ගැට ගැහුවා තිබ්බා ආයි කම්මැලි කම වගේ ආයෙත් අර එක එක කෙනා වැඩ කරන විදිය දැන් තව කෙනෙක් මට හම් වෙනවා මේ කියන්නේ ඔහු මේ සපත්තු මහන්නේ කොහො ඇත්තටම මේ අදාළ ස්ථානට 8:00 හමාරේ දෙනවා හවස 4:00 මට ඕෆ් වෙනවා අතරමට ඔෆල යනවා සපත්තු වැව්වත් එකයි නැත්ත් එකද එහෙම චරිත වෙනවා මම කියන අපිට පාරතොටේදී එක එක විවිධ චරිත හම්බ වෙනවා මම කියන්නේ ඒ චරිත හම්බෙච්චාම ඒ චරිත හැසිරෙන විදිය ඒ චරිතවල මොනවද සමානට මට නිකන් හිතනවා මට කෙනෙක්දියා බලන්නේදී යා මොනවද කල්පනා කරනවා ඇති අපි හිතමු එයාට ප්‍රශ්නයක්. ඒ ඉන්න මූඩ් එකත් එක්ක එක්කෝ ප්‍රශ්නයක්. ඒ මොකක් හරි ඇති කියලා එහෙම නිකන් මට හිතෙන එකක් තියෙනවා. ඒවත් එක්ක තමයි මම මේ කියන්නේ චර්චාසුරදී මේක මෙහෙම වෙන්නේ බං බොහෝ වෙලාට කියන්නේ මට ඕනම දේ මම කියන්නෙත් නැහැ. ඒක මාක වැඩ කරපු හැම නළු ඉන්නේ දන්නවා. කියන්නේ දැන් මම අහන්න හැමතිස්සෙම දැන් මේක මෙහෙම වෙන්න බැරිද? ඔයාලට මෙහෙම වුණොත් ඔයා මොකද්ද කරන්නේ? මතක ඔයාලට දැන් මේ මෙහෙම වෙන්න බැරිද කියලා අපිට නළුවගේ මේ කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවනේ මට. ඔහු මට දක්වන මේකක් තමයි රයිට්. නෑ මට මෙහෙම හිතෙන්නේ නෑ. අර හිතෙන්නේ නැත්නම් කරන්න එපා. ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය කියන නම ඇතුලේ ස්වර්ණමය නමක් තියාගත්ත අධ්‍යක්ෂකවරයා. අද කතා කරන්න පුදුම තරම් දේවල් තියෙනවා හිතවතුනි රසම කොටස් ඉස්සරහට. ඒ නිසා රැඳීන අපි ඉතාම ඉක්මනින් ප්‍රධාන පාලක මැදිරියට ගිහින් එනවා. අද මගේ ගෞරවනීය ආරාධිත අමුත්තා ජයප්‍රකාශ් සිවගුරුනාථන්.